ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න. දෙනෙත් අද දේවාංගනේ කාලෙකට පස්සේ පැය දෙක තුනක් වෙලා අරගෙන මුළු නිවසම අස් කරනවා, අතු ගානවා, පිහදානවා, මොප් කරනවා, බාත්රූම් දෙකම හෝදනවා. අම්මට හරි පුදුමයි. ඇයට එක දෙයක් හිතෙනවා, ඉස්සර උන්න කෙල්ල ආයෙත් ඇවිත්. කෙල්ලගේ ජීවිතේ එක නපුරු දෙයක් වෙන්න කලින් ඇය උන්නේ මෙහෙමයි. ඒ දවස්වල කෙල්ල හැම සිකුරාදම කේක් එකක් හදනවා. එක්කෝ බටර් කේක් එකක්, නැත්නම් චොකලට් කේක් එකක්, ඒත් නැත්නම් බනානා කේක් එකක්. හැම සිකුරාදා දවසකම හවස නිවස පුරාම මිහිරි කේක් සුවඳ පැතිරලා යනවා. සෙනසුරාදයි ඉරිදයි කෙල්ල හදන කේක් එක කන්න අම්මයි තාත්තයි බලාගෙන ඉන්නේ හරි ආසාවෙන්. හවස තුනට තේ හදලා කේක් එක සර්ව් කරන්නේ තෑමයි. කෙවල් ගන්න දෙයක් නෑනේ. ඒ දවස්වල කෙල්ල නිවස අස් කරන්නේ ඔහොම කියමින් අම්මට බණිමින්මයි. අම්මා හිත යටින් හිනා වෙනවා. ඇත්තම කිව්වොත් සතියකට දෙවතාවක් ඇය පැය දෙක තුනක් කරන් නිවස අස් කළේ නැත්නම් නිවසේ ලස්සනක් නෑ. එහෙම ලස්සනට හිටපු කෙල්ලගේ ජීවිතේ එක්කෙනෙක් නැති කරලම දැම්මා. අවසානයට ඇය කාමර මුල්ලක හිර වෙලා විඳවන්න ගත්තා. රෝස පැලයක් වගේ තිබුණු කෙල්ලගේ ජීවිතේට එහෙම කරපු පව්කාරයා ගැන අම්මටයි තාත්තරයි තිබුණේ තදබල තරහා. ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ. අවසානයට ඇයවත් අරගෙනම ඕස්ට්‍රේලියාවට යන්න තරම් ඒ සිදුවීම් ප්‍රබල වුණා. මෙල්බන් වලදී ඇය ගත කළෙත් හරි අඳුරු ජීවිතයක්. මේ කඩා වැටිච්ච ජීවිතය දවසක ගොඩගන්න පුළුවන් වෙයි කියලා අම්මටයි තාත්තටයි හිතුනේ නෑ. කෙල්ලගේ දවස අමිහිරි තනිකමක් එක්ක මුළු ගැන්විලාම ගියා. කාත් එක්කවත් කතා කළේ නෑ. සින්දුවක් ඇහුවේ නෑ. ටීවී එකක් බැලුවේ නෑ. හැම සිකුරාදාම කේක් හදපු කෙල්ල ඉන්පස්සේ කඩෙන් ගෙනාපු බටර් කේක් කෑල්ලක්වත් කෑවේ නෑ. කෑම මේසෙට ආවේ නෑ. කාමරෙට වෙලා දෙන දෙයක් කොහේ කෑවා. පැරසිටමෝල් කාඩ් පිටින් බිව්වා. සතියකට කතා කළේ වචන 7යි 8යි. ඒකත් ඕනෑ බෑ විතරයි. සෑහෙන කාලයකට පස්සේ ඊයේ පෙරේද කරවෙලා ගිය රෝස පාත්තේ යන්තමට පොහොට්ටුවක් පිපිගෙන එනවා අම්මයි තාත්තයි දැක්කා. අවංකවම දෙන්නම පින්දුන්නේ දිනෙට්ටයි. කොල්ලා හරි අහිංසකයි. අම්මා තාත්තට කිව්වේ එහෙමයි. ඔහොම යන්න දෙන්නකෝ. කරුණාරත්න මහතා ඔහුගේ බිරිඳට කිව්වා. අද නිවසම එළියයි, පිළිවෙලයි, ලස්සනයි, සුවඳයි. කෙල්ලට වගේ නිවසක් අස් කරන්න තමා දන්නේ නැහැ කියලා අම්මට හිතෙනවා. ඇයගේ අස් කරන්න පටන් ගන්නෙ වෙනස්ම විදියකටයි. ඇත්තම කිව්වොත් නිවස පෙරලනවා. එහෙම පෙරලගෙන එද්දි කෙනෙක්ට බයත් හිතෙනවා. ඇය කුෂන් පුටුවල කුෂන් පවා ගලවලා අව්වට දානවා. මල් පෝච්චවල මල් පවා අයින් කරනවා. සමහර වෙලාවට නිවසේ තිරරෙදි පවා ගලවනවා. ඒත් පැය දෙකක් නොයේන පැය තුනකට පස්සේ කෙල්ල අලුත්ම නිවසක් මවනවා. නිවස අස් කරල ඉවර වෙද්දි ඇගේ වතම දහදියෙන් තෙත් වෙනවා. පිට දිගේ දහදිය ගලලා ඇඳගෙන ඉන්න ඇඳුම වතට මැලෙනවා. ඒත් කෙල්ල නවත්තන්නේ නෑ. ලාච්චුවල තියෙන අනවශ්‍ය බිල්පත්, එකතු වෙච්ච පරණ පත්තර, ඒ සියල්ල ඇය දාට විසි කරනවා. ඔහොම වෙලාවට අම්මා කෙල්ල විසි කරන මොනවාරි අරන් ගිහින් ආයෙත් ලාච්චු වලට ඔබනවා. විසි කරන්න තියෙන දුකට කරුණාකරලා ඔය මල ජරාව අයින් කරන්න අම්මා, ආයෙත් ගිහින් ඔබනවා. කුණු එකතු කරන්න ඔච්චර ආසද? යන්න ගානේ නගර සභාවට.
කෙල්ල ඔහොම කියලා අම්මා අරන් තියන්න යන දේවල් ආයෙත් අරගෙන විසි කරනවා. අම්මා හිනා වෙනවා. පැය දෙක තුනකට පස්සේ ඇය ලොකු කුණු බෑග් හතර පහක කුණු නිවසින් එකතු කරගන්නවා. නිවස කස් කරන්න ඕන එහෙමයි කියලා ඊටත් පස්සේ අම්මා හිතාගන්නවා. මේ තරම් කුණු තිබුණේ තමා දවස ගානේ අස් කරලත් නේද කියලා ඇයට හිතෙනවා. තමා කරලා තියෙන අස් කිරීමක් නොව නිවස මැදින් කොස්ස අතුල්ලගෙන යන එක පමණයි කියලා ඇයට තේරුම් යනවා. මේ ටික ලොන්ඩ්‍රි එකට දාන්න අම්මා. ගෙදරටම ඇවිත් ලොන්ඩ්‍රි එකතු කරන සර්විස් එකක් තියෙනවා. මම කතා කරන්නම්. හවසට යාළම ඇවිත් ගනි. දේවාංගනී කියන්නේ නිවසේ බෙඩ්ෂීට් දෙකක්, කොට්ට උර හතරක් පහක්, තුවා පහක්, සර්වියට් හයක් හතක් එකට එකතු කරලා පොට්ටනියක් හදන ගමන්මයි. අම්මා කෙල්ල හදලා දෙන පොට්ටනිය ගිහින් ගරාජ් එකෙන් තියනවා. ඊටත් පස්සේ කෙල්ල අලුත් බෙඩ්ෂීට් අරගෙන ඇඳල් වලට දානවා. කොට්ටවුරු මාරු කරනවා. අලුත් තුවා අරගෙන බාත්රූම් එකට තියනවා. සුදුපාට කොට කලිසමට දම්පාට පරණ ටී-ෂර්ට් එකක් ඇඳගෙන නිවස අස්කරන කෙල්ලගේ වතින් දහදිය ගලනවා. ඇගේ පිට දහදියට වතටම ඇලිලා ගිහින් පස්සේ කෙල්ල හෙයා බෑන්ඩ් එකක් අරගෙන කොණ්ඩේ උඩට කරලා බැඳගන්නවා. දැන් හරි ලස්සනයි. හංස ගොබයක් වගේ ටිකක් දිග බෙල්ල ලස්සනට පේනවා. දේවාංගනී පොඩි ස්ටූල් එක අරගෙන ඇවිත් ඒක උඩ නැගලා තිර රිදිවල පැනලා තියෙන කුඩා හුක්ස් හදනවා. පහුගිය දවස්වල මේ තිර රෙදි බඩවැල වගේ එල්ලි එල්ලි තියෙනවා ඇය දැක්කා. ඒත් හදන්න ඕනාවක් තිබුණේ නැහැ. ඒත් අදෑය වෙලා අරගෙන ඒක හදනවා. කොට කලිසමත් ඇඳගෙන ස්ටූල් එක උඩ නැගගෙන ඉන්න කෙල්ලගේ දෙපා ඕනවටත් වඩා නිරාවරණය වෙලා තියෙන්නේ. ඒත් ඇයට ගානක් නැහැ. ඇය වැඩ කරන වෙලාවට මොනවාවත් හිතන්නේ නැහැ. ඒත් එක්කෙනෙක් සාලේට ඇවිත් බලාගෙන ඉන්නවා. එයාගේ පපුව ඩිගිස් ගන්නවා. අනේ දෙයියනේ, ඔයාගේ ලස්සනද? කොල්ලට එහෙම හිතෙන්නේ. ඔහුට හිතෙන්නේ ඔහොම ගිහින් ඇයව වඩා ගන්නයි. වැඩේ ටිකක් අමාරුයි. ඒත් කෙල්ල ඉස්සි ඉස්සි තිරෙදි සේරම සකසන්න ගන්නවා. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.